මේදවස්සල බේකරිකෑමවලමිල දෙගුණ දෙගුණ වෙලා තියෙන්න්නේ ඒහින්ද මං අද යාලට හිතුවා ජෑම්පාස් අධන විදිහ කියලා දෙන්න ගොඩක් අය කන්න කැමති රැසිපියකක් ජෑම්පස් බලමු කොහොමද හදාගන්න කියලා මදඋුසුම් කිමිட்ලීටර් දෙසියක් අරගන්න මමාරිකති ප්‍රශ්මල් පිටිකිරි අරගන්නක් පුළුවන් පිටිකිරි අරගන්න වන මේස හැඳි පහක් විතර දියකර අරගන්න සීණි මේස හැඳි එක හමාරක් ඊස්තේ හැඳි භාගයක් එකතු කරගන්න ඊට පස්සේෂ චොට්ටාක් කලවම් කරන්න සාමානයේ ඉස්ට් එකතු කරගන්න වනං විනාඩි පහළවක් විතර පිපෙන්න තියන්න. මමාරකත්තේ ෂනිික ඉස්්ටින්දා මේ වෙලාවෙම පාම්පිටිටික එකතු කරගන්නවා පාම්පිටිග්‍රෑම් හාරසීයක් ට මේන්ස හැඳදි දෙකක් දිය කරල අරගන්න ලුණ චුට්ටකුත් එකතු කරගන්න මේටික හොඳට මිශ්්‍ර කරගන්න ඕනේ ඊට පස්සේ අති ගනාගන්න අනාගෙන යනකොට වතුර මදිියුනෝතින් මදරසිනි වතුර මේ සැහැඳි පහක් විතර බටර් තිබ්බ භාජනයට දාලා එකතු කරගන්න. සමහරක් පිට මේ වතුර ප්‍රමාණය ඔයා ලට එකතු කරගන්න ඕන නැතිවෙයි එකඒක පිටිවලට උරාගන්න ගණත්වය වෙනස් හින්දා. සමහර පිටිවලට ගොඩක් වතුරු රාගන්නවා ටිකක් ඇලෙන ඩෝ එකක් හදාගන්න ඕනිේ. විනාඩි හතරක් විතර නීට් කරගන්න ඩෝයක ඩබල් වෙනකම් වහලතියන්න දෝයක ඩබලුනාට පස්සේ සාමාන්‍ය ගානට අරගෙන කොටස් හයකට වෙන්කරගන්න ඊට පස්සේ එක පිටිබෝලයක් අරගෙන තුනී කරගන්න ොඩක් මහතරත්නැතුව හීනියටත් නැතුව සාමාන්‍යකාානකට තුනිකරගන්න තුනිකරගත්තට පස්සේ මම ජෑම් එකතු කරගන්නවා ජෑමෙනුවට පැනිිපොල් හදල එකතු කරගන්නත් පුළුවන් ජෑම් එකතු කරගන්නකොට ගොඩක් එකතු කරගන්න එපා බේක් පෙනකොට ජෑම් ටික එලියට එන්න බලනවා ඊට පස්සේ ජෑම්පාස එකේ හැඩේට කපාගන්න පොඩි බෝතල් මෝඩියක් අරගෙන වටේටම මේ විදිහට තද කරන් යන්න ඊට පස්සේ විනාඩි පහළවක් විතර වහල තියන්න විනාඩි පහළවකට පස්සේ සීනි මේ සහැඳිය එකකට ඇල්ලතුර මේ සහැදිිය එකක් එකතු කරලා දියකරගන්න ඒ මිශ්්‍රණය ජැම්පාසෙකුඩිින් ගන්න මේ වෙනුවට කිරිවුුණත් ගාන්න පුළුවන් ප්‍රශ්මිල්් පිටිකිරි යන වර්ග දෙකෙන් එක ඊට පස්සේ සීණිටිකක් කුඩින් දාගන්න අවන් එක සෙල්සිස් අංශක එකසි අනුවට තියා ගැෙන විනාඩි පහළවත් විස්සත් අතර කාලයක් බේක් කරගන්න ඕනි, ජෑම්පාස්ටික බේක්කරගන්න කලින් අවන්න එක ප්‍රීහිටිකරගන්න විනාඩි දහයක් විතර. මේ විදිහට ගොඩක්ම ලේසියෙන් ජෑම්පා සදාගන්නපළුවන් ගෙදරදිම ගොඩක් වෙලා යන්න ඉක්මනට හදාගන්න පළුවන් ලේසි රෙසිපියක ඔයාලටත් මේ විදිහට කන්න හිතු නම ගෙදර ට්‍රයි කල බලන්න අදට කිහිල්ලනම් සුබදවසක් කොයාලට